වල පදිංචී මල්ලිකා විතාන සහ චානක මදුසංක සහ ඉෂාර අනුරංග යන සදහෙති පින්වත් පිරිස විශ්‍රාමලත් පාඨශාලා චාරණී ප්‍රජාපති කුමාරි පල්ලේකම ගුරු මෑණියන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් කඳාන දකුණු බටකම පදිංචී MPCL පින්තු මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් රුක්මලේ පදිංචී රූපවතී සිල්වා මහත්මිය සහ තෙප්පටුවාව පවුලේ සදහැති දූදරු පින්වත් පිරිස හෝමාගම් පදිංචී මහතුර ශ්‍රියා සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් දොම්පේ පදිංචී අමරසිංහ සෙනෙවිරත්න සහ කාන්ති බාලනී පෙරේරා අනුරාධා සෙනෙවිරත්න සහ නදුනායනී සෙනෙවිරත්න යන සදහැති පින්වත් පිරිසත් අද මේ උතුම් වූ දේශනාව පිණිස සිය දායකත්වයේ ලබා දී කටයුතු කරනවා පින්වත්නි එමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම් බව පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාතනන්වා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමබන්ති පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික් සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික් සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සීලං සම්පාදේත ආමබන්තේ සතු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ
අයං භදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමතිත්තිකං අනවසීසකං තීලපත්තං යතා පරිහරීය ඒවං සචිත්ත මනුරක්කේ පත්තයානු දිසං අගත පුබ්බන්ති ධර්මශ්‍රවණය සඳහා සූදානම් වෙන සද්ධා සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, මේ වෙලාවේ බෞද්ධයා ගුවන්විදුලි මාධ්‍ය හරහා දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන වෙලාවේ තමන්ගේ නිවසේ ඉඳලා ලංකාවෙත් ලෝකෙත් ධර්මයට කැමති ධර්ම ප්‍රීතියෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරන ඒ වගේම තමයි තව තව දැනුම අවබෝධය නුවණ වඩාගෙන ධර්මයේ සොයන කට්ටියට ඒ සදැහැති වාසනාවන්තයින්ට තව තවත් දහම් කරුණු බෙදා දීමේ බලාපොරොත්තු යටතේ මේ දේශනාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ උතුම් මාධ්‍ය ජාලය නිර්මාණය කර වැඩහිඳ අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිගෞරවාස්පද දරණාගම කුසල ධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒකාන්තයෙන්ම මේ පින් අත්පත් වේවා. කොතනක හිටියත් සුවපත් වේවා, සුවපත් වේවා, නිවන් දකිත්වා කියලා අපි මුලින්ම බොහොම කරුණා මෛත්‍රී යුක්තව පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. වර්තමානයේ මේ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ධූරය දරාගෙන ප්‍රධාන අනුශාසකත්වයෙන් යුක්තව කටයුතු කරන අපි ගරු කටයුතු බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන මේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යවල ප්‍රධාන අධ්‍යක්ෂකතුමන්ලා සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ දේශනාවෙන් රැස් කරගන්න සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් සියලු දෙනාටම තව තව ධර්මඥානය පහළ වී නිවන් පිණිස සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. මුලින් මතක් කරපු ආකාරයට අද දවසේ තුම්බෝවිල පිළියන්දල පදිංචි මල්ලිකා විතාන චානක මදුසංක ඉෂාර අනුරංග කියන ඒ පවුලේ සියලු දෙනාම තමන්ගේ බලාපොරොත්තු යටතේ මේ පින්කමට දායකත්වයේ දරනවා. ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රජාපති කුමාරි පල්ලේගම ගුරු මෞතුමිය අද මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ වගේම කඳාන දකුණු බටගම එම් පියසීලී පින්තු මහත්මියත් අද මෙහි දායකත්වයේ දරාගෙන ඉන්නේ. රුක්මලේ පදිංචි රූපාවති සිල්වා ලේලිය ඒ වගේම තිබ්බටුවාව පවුලේ දුවදරුව හැමෝමත් අද මේ පින්කමට දායකත්වයේ දරනවා. මහදුර ශ්‍රියා සිල්වා හෝමාගම පදිංචි වෙලා ඉන්න එතුමියත් අද මේ පින්කමට දායකත්වයේ දරන්නේ තමන්ගේ බලාපොරොත්තු සාර්ථක වේවා කියන බලාපොරොත්තුවෙන්. දොම්පේ අමරසිංහ සෙනෙවිරත්න මහත්මා, කාන්ති මාලනී පෙරේරා, අනුරාධා සෙනෙවිරත්න ඒ වගේම නදු නයනි සෙනෙවිරත්න කියන ඒ පවුලේ උදවියත් අද මේ පින්කමට දායකත්වයේ දරාගෙන ඉන්නවා. අද මේ හැමෝගෙම දායකත්වයෙන් යුක්තව තමයි මේ උතුම් ධර්ම දායාදය ලංකාවට ලෝකෙට බෙදා හරින්න සූදානම් වෙන්නේ. පින්වතුනි, මේ භයානක සංසාරයේ තියෙන භයානකකම
වර්තමානයේ තියෙන මේ වසංගත රෝගාබාධයනුත් එක්ක අපිට හොඳට මනවින් පැහැදිලි වෙලා පේනවා. ඒ නිසා අපිට මේ කාලේ ඉතාමත් හොඳට සිහියෙන් නුවණින් අවබෝධයෙන් ඉන්න ඕනේ කාලයක්. අපි තැනකට ගියත් අපි එළිය පහලියට ගියත් අපි අවට ඉන්න අයත් එක්ක සතුටෙන් සමගියෙන් සහජීවණයෙන් කටයුතු කරනවා වගේම අපි අපිවත් ආරක්ෂා කරගෙන අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට රජයේ දීලා තියෙන උපදෙස් පිළිපදිමින් ඒ අනුකූලව කටයුතු කරන්න අපි හැමෝගෙම යුතුකමක් වගකීමක් වෙනවා. අපේ ලංකාවෙන් මේ දිනවල තියෙන මේ වසංගත රෝගාබාධය දුරු කරගන්නටත් ඒ වගේම ලෝකෙම තියෙන මේ වසංගත රෝගාබාධය ඒ අනුහසින් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නටත්. ඒක නිසා අපිට මේ කාලේ නිතරම සිහියෙන් නුවණින් අවබෝධින් යුක්තව ඉන්න ඕනේ. අපි මුලින් දේශනා කරපු ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ යම් කෙනෙක්ට අවස්ථාවක් උදා වෙනවා තෙල් වලින් පිරිච්ච පාත්‍රයක් හිසේ තියාගෙන තමන්ට දීලා තියෙන දුර ප්‍රමාණයට ඒ ස්ථානයේ ඒ තැන ඉඳලා අනිත් තැනට ගමන් කරන්න. එතකොට මේ අත්තු දැන් මනසින් ඇඳ ගන්න ඕනේ මටත් එහෙනම් දැන් තෙල් පාත්‍රයක් තියෙනවා මගේ අතේ. ඒ පාත්‍රේ කට පිරෙන්න තෙල් පුරවල තියෙනවා. ඒ පුරවපු පාත්‍රයේ මමත් දැන් ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ ඔළුවේ තියාගෙන දැන් මට මේක ගමන් කරන්න වෙනවා අහවල් ස්ථානෙට. ඒ තැනට යනකොට වටේ පිටේ මිනිස්සු ඉන්නවා. සත්තු සර්පයි ඉන්නවා. ඊළඟට තරුණ ගෑනු දරුවෝ පිරිමි දරුවෝ එක පැත්තකින් ඉන්නවා. වයසක අය තව පැත්තකින් ඉන්නවා. එතකොට අපි මේ අයත් එක්ක කතා බහ කර කර ඒ අයට ඔච්චම් කර කර ඒ අයට විහිළු කර කර ඒ අයත් එක්ක ඇලුම්කම් දක්වමින් මේ තමන්ට තියෙන දුර ප්‍රමාණය ගමන් කරන්න ගියොත් අර ඔළුවේ තියෙන තෙල් පාත්‍රේ තෙල් ටික එහෙමම ටික 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 වැක්කිරෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන ඉඳලා තමන්ට මීටර් 50ක් දුර යන්න තියෙනවා නම් ඒ මීටර් 50 අවසන් වුණාට පස්සේ ඔබ සම්පූර්ණයෙන්ම තෙල් වලින් නෑවිලා තියේවි. හැබැයි ඔබ දක්ෂයෙක් වෙනවා, ඔබ ප්‍රඥාවන්තයෙක් වෙනවා. මේ මීටර් 50 දුර ගියාට පස්සේ එක තෙල් බිඳක්වත් ඔළුවටවත් ඇඟටවත් හැලෙන්නේ නැතුව ගමන් කරන්න පුළුවන් නම්. දැන් අපිට මතකයි මේ වගේ මේ තරංග එහෙම තියෙනවා. දැන් ඔය අවුරුදු කාලවලදී අවුරුදු උත්සවවලදී ඒ වගේම පාසල් වලත් අපි දැකලා තියෙනවා තියෙන තරංගයක් තියෙනවා මේ සමබරතාවය හොයන්නේ කියලා දෙහි ගෙඩියක් කටේ මේ හැන්ද කටේ තියාගෙන ඒ හැන්දට දෙහි ගෙඩියක් තියලා හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන ඇවිදින්න ඕනේ. එතකොට දැන් කටේ හැන්ද තියෙනවා, ඒක උඩ දෙහිගෙඩියකුත් තියෙනවා. දැන් පරිස්සමෙන් යන්නත් ඕනේ, නැත්නම් දෙහිගෙඩිය වැටෙනවා. එහෙම යන්න නම් අපිට හොඳට සිහිය තියෙන්න ඕනේ, යන තැන පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. දඟලන්න, කෑ ගහන්න, අනිත් අය දිහා බල බල ඒ විදියට ඉන්න බෑ. එහෙම හරියටම යන කෙනාට තමයි ඒ දෙහිගෙඩිය වැටෙන්නේ නැති වෙන්න අහවල් තැනට යන්න පුළුවන් වෙන්නේ. දැන් මේකත් ඒ විදිහම තමයි. දැන් මෙහෙම තරඟයකුත් තියන්න තියෙනවා නම් ඉදිරියට මිනිසුන්ගේ සිහිය, දරුවන්ගේ තියෙන සිහිය අපිට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් මේ. යමෙක්ට පුළුවන් නම් අන්න ඒ වගේ ඒ ස්ථානෙට යන්න, ආන්න ඒකට අපිට තියෙන්න ඕනේ ඉතාම වටිනාම අවියායුධය තමයි ඉවසීම කියන එක. එනිසා ඔබ කල්පනා කරලා බලන්න මට අන්නේ ඉවසීම තියෙනවද කියලා. මට ඔය කියන සිහිය තියෙනවද? ඒ සිහිය සහ ඉවසීම කියන එක ඔබ හිතා ගන්න ඕනේ දිනපතාම. දිනපතාම ඇඳෙන් බිමට බැස්සහම මේ කියන ධර්මයේ මතක් වුණොත් එහෙම ඔබ හිතා ගන්න ඕනේ මම දැන් ඇඳෙන් බැහැලා මූණ හෝදලා අද දවස පටන් ගන්න හදාන්නේ අද රාත්‍රියේ නිින්දට යනකම්. මේ නින්දට යනකම් මං
අර තෙල් වලින් පිරිච්ච පාත්‍රයක් ඔලුවට තියාගෙන තමයි අද ගත කරන්න වෙන්නේ කියලා හිතන්න වෙනවා. එතකොට ඔබට ඔලුවට තෙල් පාත්‍රයේ තියෙනකොට දවස පුරාම අපිට විවිධ විවිධ අය මුණ ගැහෙනවා, විවිධ ගැටලු වලට මුණ දෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී තෙල් පාත්‍රය ඔලුවේ තියෙනවා කියන එක හිතේ තිබ්බොත් ඔබ වැඩිපුර ඉවසන්න වෙනවා. ඔබ හොඳට සිහියෙන් ඉන්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට රණ්ඩු වෙන්න වෙනවා, ගහ ගන්න වෙනවා, බැන ගන්න වෙනවා. ඊළඟට දවස ඉවර වෙලා රාත්‍රියට නිදා ගන්න ගියාම අර තෙල් බේරිලා මුළු ඇඟම තෙල් වලින් තෙමිලා තෙත් වෙලා තමන්ට තේරෙයි අද දවස මගේ අසාර්ථක දවසක් කියලා. අසාර්ථක දවසක් බවට පරිවර්තනීය වෙලාම තියෙන්නේ අපේ තියෙන අනවබෝධය සහ ඉවසීම සීය මදකම නිසා. එනිසා මේ ගාථාව ඉතාම වටින ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේක හින්දා දවසක් පුරාවටම ඔබ මේ පැය 24න් පැය 12ක් 14ක් විතර අවදියෙන් ඉන්නවා නම් ඒ කාල සීමාව තුලදී අපි කියමු පැය 18ක් විතර ඉන්නවා කියලා, පැය 6ක් විතර නිදාගෙන. එතකොට මේ කාල සීමාව තුලදී ඔබට මේ බාහිරව තියෙන විවිධ විවිධ අරමුණු එහෙන් කණින් නහයින් දිවෙන් ශරීරයෙන් මනසට අරමුණු වලින් අපිට ස්පර්ශ විවි ස්පර්ශ විවි විවිධ විවිධ සිතුවිලි චේතනා පහළ වෙනවා. ඒ චේතනාවන් පහළ වෙන සෑම අවස්ථාවකදීම ඔබට මේ සිහිය කියන එක නැත්තම් ඒ සියලු චේතනා ඒ පහල කරගන්න සියලු චෛතසික ධර්ම අකුසල් වෙනවා. එතකොට මුළු දවසක්ම එතකොට අපි හොඳට හිනා වෙලා කටයුතු කළාට, හොඳට කාල බීලා හිටියට, හොඳට යාන වාහන වල ගියාට, අපේ වැඩ කටයුතු කළාට ඒ දවස තෙල් වලින් නෑවිච්ච දවසක්. හැබැයි ඒක බොහෝ අයට තේරෙන්නේ නැහැ මං දැන් තෙල් නාලා ඉන්නේ කියලා. මුළු ඇඟේම මේ මේ විදියට මම අද අසාර්ථක දවසක් කියලා බොහෝ අයට තේරෙන්නේ නැහැ. සමහරු ඒක සාර්ථකයි කියලා හිතාගෙන ඒක ඊළඟ දවසටත් ගෙනියනවා. අද බයින්න බැරුණා නම් යමෙක්ට අද රැයට කල්පනා කර කර ඉන්නේ හෙට හම්බ වෙනකන්. හෙට හම්බෙලා ඊයේ කියන්න බැරි වෙච්ච ටික තව ටිකක් කියලා දෙන්න ඕනේ කියලා තව ටිකක් බයිනෝ. ඊයේ මට එකක් ගහන්න බැරි වුණා. අද ඉතින් රැ වෙනකන් එළි වෙනකන් මනසින් කල්පනා කරනවා හෙට හම්බුනහම ගහන්නේ කොහොමද කියලා. හෙට කොහොමද මං මේ මිනිහයාට නිඳා කරන්න කියලා. හෙට කොහොමද මං එයාව පහත් කරන්නේ. හෙට මං කොහොමද එයාව ප්‍රතික්ෂේප කරන්නේ. ওই විදියට කිය කිය මුළු අද දවසේ වගේම හෙටත් ඒ විදියටම කටයුතු කරලා අපි දවස 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 අකුසල් වලින් නෑ වෙනවා. මේ සිතේ තියෙන අපිරිසුදුකම තව තව වර්ධනය කරගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් බුදුහාඳුරෝ දේශනා කළා අපිට සත්පුරුෂයෝ නෑ, අපිට සද්ධර්මය අහන්න නෑ, අපිට යෝනිසෝ මනසිකාරිය මේ ගැන හිතන්න නෑ. ඉතින් මේවා නැතිකම නිසා හොඳ මිත්‍රෙක් නැහැ මේ ගැන කතා කරන්න, මේවා නතර කරන්න කෙනෙක් නැහැ. ඉතින් මේ ගැටලු ප්‍රශ්න හමුවේ ඒ අය තව 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 පැටලෙනවා, තව තව සංසාරේ දික් කර ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පන්නං වා කුසලා ධම්මා උප්පජ්ජಂತಿ, උප්පන්නං වා කුසලා ධම්මා පරිහායಂತಿ. ඒ කියන්නේ අපිට දැන් ඇති වෙලා තියෙන අකුසල ධර්ම තව තව වර්ධනය වෙන්නත්, අපිට තියෙන කුසල් සිතක් හරි එක නැති වෙන්නත් එකම හේතුව තමයි අප්‍රමාදෝ කියලා බුදුහාඳුර දේශනා කළා. පමාදෝ ප්‍රමාද වීමමයි කියලා. ඒ නිසා ඒ අකුසල් ධර්ම වැඩි දියුණු වෙන්නත් කුසල් ධර්ම නැති වෙලා යන්නත් ප්‍රමාදය හේතු වෙනවා නම් ඔබ නිතරම සිහියත් ඉවසීමත් නුවණත් මුල් කරගෙන අප්‍රමාදී වෙන්න කටයුතු කරන්න ඕනේ. දැන් ඒක අපිට මේ වගේ මේ දේශනා හරහා මේ අනුශාසනාවන් හරහා ඔබට අවවාදයක්
අනුශාසනාවක් කරන්න පමණයි පුළුවන් ඒ අප්‍රමාදීත්වය එකතු කරගන්න වෙන්නේම මේක අහන ශ්‍රවණය කරන ඔබමයි එතකොට ඔබත් අනිත් අයට ඒක දේශනා කරලා ඒක කියලා ඒ අයට ධර්මයේ බෙදලා දීලා ඒ අයවත් මේ මාර්ගයට එකතු කරලා ඒ අයගෙත් ඉවසීම දියුණු කරන්න ඕන දැන් ඔය අපිට බොහෝ අයගේ සමහර පෞල් ජීවිතවල ගැටලු ප්‍රශ්න දෙමව්පියෝ දරුවෝ අතර තියෙන දේවල් නෝනල මහත්මයලා අතර තියෙන දේවල් ඒවා අපිට ඇවිල්ලා සමහර වෙලාවට අපිත් එක්ක කතා බහ කරනවා එහෙම වෙලාවට අපිත් ඒකට හොඳයි හොඳයි කිය කී එහෙම වෙන්න ඕනි එහොම තමයි කරන්න ඕනි කියලා ඒකට අපිත් අනුබලයක් දුන්නොත් එහෙම ඒ අය ප්‍රමාදයටපත් වෙනවා අපි උත්සාහ දරන්න ඕනේ අපි දන්න බණපදයක් කියලා අපි දන්න කතාවක් කියලා එහෙම කරන්න එපා කියලාම කියන එක මෑතකදිත් ඒ වගේ අපිට එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ ඒ අයගේ තියෙන මේ ඉඩම් කඩම් ඒවල ඔප්පුවල පිළිබඳව ලොකු ගැටලුවක් ඉතින් මේ ගැටලුව ප්‍රශ්නේ කොච්චර දුර දිග යනවද ඒ දරුවෝ හොරෙන් ගිහිල්ලා ගෙදර තියෙන ඔප්පු ටික හොරකම් කරගෙන ගිහිල්ලා ඒකට නඩුවක් දැම්මට පස්සේ පොලිසියට යනවා පොලිසියට ගියාට පස්සේ බොරු පැමිණිල්ලක් දානවා ගෙදර තිබ්බ සල්ලිත් හොරකම් කරයි කියලා එතකොට ඒක බොරු හෝ හරි හෝ මේකේ ඕනකම තියෙද්දි කොහොම හරි හිරේටම දාලා දඬුවම් කරන්නමයි දැන් එහෙම අවස්ථාවලදී මේ දෙමව්පියන්ට දරුවෝ කියන හැඟීමක් නැහැ දරුවන්ට අම්මලා තාත්තලා කියන හැඟීමක් නැහැ ඉතින් අර ඒ ස්ථානෙට ගිහිල්ලා අර පිට මිනිස්සු ඉන්නවා පොලිසිය ඉන්නවා ඊට පස්සේ අනිත් අය ඉන්නවා ඒ කියන හැඟීම් මොකක්වත් නැතුව නරක වචන අපිරිසිදු දේවල් එක 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 පැරණි කතන්දර මේවා ඔක්කොම කිය කිය ගඳ ගස්සනවා හැම තැනම ඒකෙන් නෑවෙන්නේ හරියට උඩ බලාගෙන කෙල ගැහුවා වගේ තමන්මයි තමන්ගේ පවුලමයි තමන්ගේ ජීවිතමයි ඉතින් ඒක නිසා ඒකට හරියට උත්තරයක් දෙන්න බැරි වුණොත් මං හිතන්නේ ඔය පොලිසියේ ඉන්න බොහෝ අයට එක පැත්තකින් ඒ සේවාව කියලා කියන්නේ කර්ම දෝෂයක දෙයක් මොකද ඒ අයට හැමදාම නඩු අහන්න වෙන්නේ මිනිස්සුන්ගේ දේවල්මයි අහන්න වෙන්නේ ඒ අහලා හැමතිස්සෙම ඉතින් ඒවට බයින්න කෑ ගහන්න නඩු කියන්න ගහලා ඇතුළට දාන්න ඌව තමයි වෙන්නේ ඉතින් පොලිසිය ඉන්න කට්ටියට මානසික සුවයක් නැහැ ඒ අයට නිතරම ඉතින් විවේකයක් තියෙන්න ඕනේ සුවයක් ඒ සුවය බොහෝ අයට නැහැ ඉතින් මම මේ සිහිපත් කරගෙන ආවේ මේ වගේ අපිට මේ ප්‍රමාදයට පත් වුණාට පස්සේ කවුද කොහොමද තරාතිරමක් ඒ මොකක්වත් අපිට අමතක වෙලා යනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදීව කුසල් වඩන්නේ කියලා අප්‍රමාදීව කුසල් වඩනකොට බුදුහාඳුරු දේශනා කරනවා කොටස් තුනකට එකක් කියනවා සක්කච්ඡ කිරියතා කියලා සක්කච්ඡ කිරියතා කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ අපි යම් යහපත් දෙයක් හොඳට ආරම්භ කරා නම් කුසල ධර්මයක් ඒක ආදරෙන් ගෞරවෙන් ලෙන්ගතු කමෙන් ඕන කමෙන් ශ්‍රද්ධාද්‍යාශින් යුක්තව කටයුතු කරන්න ඕන එතකොට ශ්‍රද්ධා ගෞරවෙන් යුක්තව ඒක කටයුතු කරන්න ඕනේ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා සක්කච්ඡ කිරියතා ඊළඟට දේශනා කරනවා සාතච්ඡ කිරියතා කියලා මොකද්ද මේ සාතච්ඡ කිරියතා කියලා කියන්නේ තමන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නම ඕනේ මේ ආර්ය මාර්ගයේ අවසන් වෙනකම්ම නිවන් දකින්නකම්ම මම මේ මාර්ගයේ ගමන් කරනවාමයි කියලා. ඒ මාර්ගයේ ඒ විදිහට හිතාගෙනම තමන් පටන් ගත්ත පින්කම තමන් පටන් ගත්ත කුසල ධර්මය අවසන් වෙනකම්ම ඒක මොන බාධකාවත් එක දිගට කරගෙන යන්න ඕනේ. ඔන්න දෙවෙනි එක කිව්වා. ඊළඟට තුන්වෙනි එක කියනවා අට්ඨිත කිරියතා කියලා. ඒ කියන්නේ ටික දවසක් කරලා අමතක කරන්න නැතුව දිගටම එක දිගටම අපි කරගන්න හොඳ යහපත් දේවල් කුසල ධර්මයන් එක දිගට කරගෙන යන්න ඕනේ. දැන් ඔය ඉස්සර ඉඳලා තියෙනවා සෝණ කියලා
ඉතාමත් ජීවිතේ සැප පහසුව වින්දනය කරපු සුව පහසු ජීවිතයක් ගත කරපු සිටුතුමෙක්. එතුමාට කොයි තරම්නම් සිටු සම්පත්තිය සැප සම්පත්තිය තිබ්බද කියනවා නම් කවදාවත් වැලි පොළවක ඇවිදලා නැහැ. ඒක නිසාම එතුමාගේ තින පෙර යම් කුසල ධර්මයක පින් මහිමේකට අඩිය බිමට තිබ්බනම් ඉපදිච්ච දවස ඉඳලා තියන්නෙම සේද සලු මත. එහෙම නැත්තම් සත්තුන්ගේ හම් වලින් හදපු ඒ වගේ මේ මත තමයි ඇවිදින්නේ. ඒ හින්දා නිකන්වත් කකුල ඒ පාදයන් වැලි සහ රළු පොළවල් වල ස්පර්ශ වෙලා නැහැ. ඒක හේතුවක් මත එතුමාට තමන්ගේ පාදයන් හිත් යටිපතුල් වලත් රෝම කූප වැවෙන මට්ටමට සහ ඒව ඉතාමත් සියුම් ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතුමා දැන් ටිකක් ටිකක් වයෝවෘද්ධ භාවයට වැඩිහිටි භාවයට පත් වෙනකොට මේ සත්පුරුෂයෙක් මුණ ගැහෙනවා. ඒ සත්පුරුෂයාගේ මාර්ගයෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහන්න හම්බ වෙනවා. ඒක හරිම රහයි. ඒක එතුමා ජීවිතයට එකතු කරගෙන මමත් එහෙනම් අප්‍රමාදී වෙන්න ඕනේ, මේ සසර බොහොම භයානකයි, මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතාගෙන එදා එතුමා ඒ සියලු සිටු සම්පත් ඇතහැරලා මේ ආර්යයන් වහන්සේලාගේ ආරණ්‍යට එනවා. ඒ ආවට පස්සේ ඔන්න ඉතන ඉන්න ස්වාමින් වහන්සේලා භාවනාවක් අනුශාසනාවන් කීපයක්ම එතුමාගේ චරිත ලක්ෂණ බලලා දෙනවා. ඒ දුන්නට පස්සේ ඒ ආරණ්‍ය සේනාසනවල තියෙනවා වැලි වලින් හදලා සක්මන් මළු. දැන් මෙතුමා දකිනවා අනිත් ස්වාමීන් වහන්සේලා සක්මන් කරනවා බොහොම කොන්ද ඍජුව තියාගෙන, අංශක 45ක් තමන්ගේ ඇස් ඉදිරිපසට තියාගෙන, උන්වහන්සේලා බොහොම ධ්‍යාන සුවයෙන් වගේ ඉරිදීන් වගේ අර සක්මනට සමවැදිලා සක්මන් භාවනා කරනවා. මෙතුමටත් හිතුණා, උන්වහන්සේටත් හිතුණා, දැන් පැවිදි වෙලා තියෙන්නේ මමත් සක්මන් කරන්න ඕනේ කියලා. දැන් සක්මනට බැහැලා වැඩි වෙලාවක් යන්න හම්බුන්නේ අර කකුලේ තියෙන යටිපතුල් වල තියෙන සියුම් ස්වභාවය හින්දා අර වැලි ඒව කකුල හිල් වෙලා කකුලට ඇතුළට කිඳා බහින්න ගත්තා. එක වරුවයි ඇවිද්දේ, එක පැත්තයි ඇවිද්දේ, අනිත් පැත්ත හැල්ලා බලනකොට යටිපතුල් වලින් ලේ එනවා. මෙතුමා කල්පනා කරා, නෑ මං අප්‍රමාදී වෙන්න ඕනේ, මං වීරිය වඩන්න ඕනේ, ලේයාවට කමන්නේ, කකුල මෙවුණත් කමන්නේ, කකුලේ තුවාල වුණත් කමන්නේ, මං සක්මන් කරනවා. අර ලේ තැවරිච්ච තුවාල වෙච්ච කකුල් වලින්ම සක්මනේ සක්මන් කරනවා. ටික වෙලාවක් යනකොට ඒක කරගන්න බැරි වුණා. ඒක කරගන්න බැරි වෙනකොට මෙතුමා ධන ගහගත්තා. දැන් ධන දෙකෙන් සක්මන් කරනවා. ඉතින් මේක දැකලා උන්වහන්සේ එහා පැත්තට ගියාට පස්සේ මේ සක්මනේ ලේ මේ මොකද කියලා අහනවා බුදුහාමුදුරු. එතකොට කියනවා මේ අර අහවල් සිටු කුලේ ඉපදිච්ච සිටු තනතුරක් ලබා ගත්ත මෙතුමා මේ තමයි මේ සක්මන් කරලා තියෙන්නේ. මෙතුමට එන්න කියලා බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබතුමාගේ ගිහි කාලේ ඒ සිටු මාලිගාවේ තිබ්බ නේද වීණාවන්, ඔබතුමා වයන්න දන්නවද? මම දන්නවා, මම දැකලා තියෙනවා. ඒක මෙන්න මේ විදිහ. ඒ වීණාවක් වයනකොට වීණාවේ තියෙන ඒ තත් ගොඩාක් තද කළොත් එහෙම මොකද වෙන්නේ? එතුමා සඳහන් කරනවා, එහෙම ගොඩාක් තද කළොත් එහෙම ඒ සද්දය හරියට මිහිරිව එන්නේ නැහැ. ඒක රළු විදියට එන්නේ. ඒක අඩු කළොත් එහෙම එතකොට මේ වැල් ටික හරියට ඍජුව තියෙන්නේ නැහැ. ඒක හින්දා මේක වයන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එතකොට එතුමා සඳහන් කරනවා, වීණාවේ තත හරියට අපි බැලන්ස් කරලා ඒ ප්‍රමාණයට තමයි ඒක හදා ගන්න ඕනේ. එක 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 ගහලා බලන්න ඕනේ ඒ ප්‍රමාණයට. එතකොට තමයි ලස්සනට වීණා වාදනය කරන්න පුළුවන්. බුදුහාමුදුර දේශනා කරනවා මේ භාවනාව කියන්නේත් එහෙම එකක්. අපි අපේ ප්‍රමාණීය සීමාව දැනගෙන කටයුතු කරන්න ඕනේ. අපේ තියෙන ලක්ෂණ චරිත ලක්ෂණ දැනගෙන කටයුතු කරන්න ඕනේ. අපේ වීරය ඒවා අපි ඕනවට වැඩිය කරන්න ගියොත් එහෙම අපි ඒක දුකට පීඩාවටපත් වෙනවා.
එනිසා අපි අප්‍රමාදී වෙන්න ඕනි වගේම හරි ප්‍රමාණය ඒ දැනගෙන ඒ කුසල ධර්ම කරන්න ඕනේ එතකොට දුකට පීඩාවට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක උන්වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව පිළිඅරගෙන ආරි තත්වයට පත් වෙච්ච සෝන රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් මේ අකුසල ධර්ම මේ විදියට අපේ ජීවිතයේ වටාවට නිතරම හැමතිස්සෙම විවිධ ආකාරයේ අරමුණු ඔස්සේ අපේ ජීවිත පීඩාවට ඒ වගේම සතර අපායට එක්කගෙන යනවා. ඉතින් අපි දැන් අහලා තියෙන ඕනතරම් අකුසල ධර්ම පිළිබඳව රාගය, ද්වේෂය, මෝහය, මානය, ඉරිසියාව, කෝපකම මේවට අමතරව තවත් තියෙනවා බොහෝ අකුසල ධර්ම. හැබැයි ඒවා අපිට දැන් අකුසලයක් කියන එක බොහෝ වෙලාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා අද අපි මේ වෙලාවේ මේ කෙටි වෙලාව තුළ සාකච්ඡා කරනවා අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නැති අකුසල් චෛතසික ධර්ම කීපයක්. ඒකේ එකක් තියෙනවා, ඒකට කියන්නේ සිංගං කියලා. දැන් සිංගං කියලා කිව්වහම බොහෝ අය එහෙම ඒව අහලා නැහැ. සිංගං කියන එක ඉන්දියාවේ ඒ වචනේ එන්නේ ඔය ඉන්නවා වෘෂභයෝ කියලා, ඒ කියන්නේ හරක් රංචුවක් අතරින් ඒ හරක් රංචුවගේ ප්‍රධානියා. ඒ ප්‍රධානියෙක් තෝරන්නේ ඒ හරකගේ ඒ එයාගේ ශාරීරිය බොහොම පෘෂ්ටිමත්, අනෙක් හරක්ට වැඩිය ශරීරයෙන් විශාලයි. ඒ විශාලත්වයේ වගේම ඒ හරකගේ අන් දෙක බොහොම ශක්තිමත් වගේම උලට පිහිටලා තියෙනවා. මොකද එයා ඔළුව පාත් කරගෙන ඉස්සරහට එනකොට වෙන කිසිම හරකෙක් වෙන කිසි එක්කෙනෙක් එන්නේ නැහැ. ඒ අන් දෙකට බයයි. ඒකෙන් ඇන්නොත් එහෙම අර ඉන්න ඔක්කොම හිල්වලා යනවා. කිසිම මිනිහෙක්වත් එන්නේ නැහැ, සිංහෙක්වත් එන්නේ නැහැ. කිසිම සතෙක්ට බය නැහැ. බය නැති ශාරීරියේ හින්දා නෙමේ, අන් දෙක නිසා. සිංගං කියලා කියන්නේ මෙන්න මේ තියුණු අන් දෙකට නමක්. බුදුහාඳුරෝ මේ අකුසල ධර්මවලටත් චෛතසික ධර්මවලටත් සිංගං කියලා කෙලෙස් ධර්මයක් දේශනා කළා. සිංගං කියන එකට සමාන කරනවා අපේ ජීවිතවල තියෙන සමහර රාගසිත, සමහර අපේ ජීවිතවලට එකතු වෙන ලෝභසිත. එතකොට මේ ලෝභසිත කොච්චරද කියනවා නම් අපිට තරාතිරමක් පේන්නේ නැහැ. අම්මා කියලා පේන්නේ, තාත්තා කියලා පේන්නේ, නංගි කියලා, සහෝදරය කියලා ඉන්න තැනක් පේන්නේ නැහැ. තරාතිරමක් අපේ තියෙන තනතුරක් ඒ ඔක්කොම අමතක වෙලා යනවා මේ රාගසිතට, කාමසිතට. දැන් ඔය ඉස්සර ඒ වගේ දැන් අද විතරක් නෙමෙයි, දැන් අතීතෙත් ඒ වගේම තමයි. මහා දාඨික මහානාග රජතුමා, එතුමාය අනුරාධපුරේ මහා සෑය නිර්මාණය කරාට පස්සේ අම්බස්තලේ එතුමා සිද්ධ කරනවා විශේෂ ගිරිබණ්ඩ පූජාවක්. එතකොට ඒ ගිරිබණ්ඩ මහා පූජාව සිද්ධ කරනකොට එතුමත් එක්ක එතුමාගේ අන්තප්පුර භාර්යාව කාන්තාව සියලු දෙනාම ඇවිදින්න, ඒ අයත් මේ දානෙට උදව් වෙනවා. උදව් කරලා අර මහා සංඝරත්නයේට ඒ අප උපස්ථාන සහ පිරිකර පූජාවන් කිරීම ආදී හැම එකක්ම සිද්ධ කරනවා. ඒ රජතුමාගේ ඉන්න ඒ පරිවාර ස්ත්‍රීන් ඒ කාන්තාවන් අතර ඉන්න ඉතාම ලස්සන කාන්තාවක්, ඇයට කියන්නේ දමිල දේවී කියලා. මේ දමිල දේවිය ඉතාමත් රූමත්. ඉතින් ඇගේ රූමත් භාවයට දැන් ඔය හැමෝම ඉතින් ආර්ය තත්ත්වයටපත් වෙච්ච මහා සංඝරත්නේ නෑනේ. ඒ හිටපු එක ස්වාමින් වහන්සේ නමක් ඒ ශරීරයට, ඒ රූපශ්‍රීයට කැමති වුණා. ඉතින් එක දවසයි දැක්කේ, ඒ ඇවිල්ලා දාන ටිකක් බෙදලා ගියා. එදායින් පස්සේ දිගටම හම්බෙන හැමෝත් එක්කම කියන්නේ අර දමිල දේවිගේ තියෙන රූපශ්‍රීය. ඉතින් ඒකම කියනවා. කවුරු හම්බුණත් කිසි බණක් මොකක්වත් නැහැ. ඒ ගැනම තමයි කියන්නේ. ඒක කොච්චරද කියනවා නම් මේ ස්වාමින් වහන්සේ වැඩි දවසක් යන්න ගියේ නැහැ. උන්මත්තක ස්වභාවයට පිස්සු හැදිච්ච ගතියක් වුණා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේට උන්මත්තක බුද්ධ පබ්බජිතේ කියලා හැමෝම කියන්න ගත්තා, පිස්සු හාමුදුරුව කියලා.
එතකොට මෙහෙම පිස්සු හැදෙන්න හේතුව තමයි මේ තියෙන රූපයක් ඒකේ රූපේ තියෙන අස්තිරසාරය දකින්නේ නැතුව ඒක ලස්සනයි හොඳයි සැපයි කියලා ගත්ත නිසා පිස්සු හැදුනා. අන්න ඒකට තමයි කියන්නේ සිංගම් කියලා. මොකද මේ ඒ තරාතිරමක් නැහැ හාඳුරු කෙනෙක් කියලාත් නැහැ. ඒ ජී හදවත හිල් කරලා ඔළුව හිල් කරලා හිතන්නේ නැහැ තැනක් නැහැ කවුද කියලා නැහැ. එයා මේක ගැන හිතාගෙන හිතාගෙන ගිහිල්ලා අර හරක ඇනගෙන ඇනගෙන ගිහිල්ලා වගේ හිල් කරලා මුළු ශරීරය පුරාම එහිඳ පිස්සු වැටිලා. දැන් ඔය දැනට වුණත් අපිට ඔය මානසික රෝහලට ගියොත් එහෙම සමහර දරුවෝ සමහර අය අපිට හම්බෙන ඒ වගේ පුංචි පුංචි දේවල් හින්දා ඒ අයව හිල් කරලා සිංගම් කියන ක්ලේශ ධර්මයේ ඉස්මතු වෙලා ඒක ගැන හිතලා 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 මානසිකව වැටිලා. දැන් මේ කාලේ ඇවිල්ලා දැන් මේ වසංගත කාලය කියලා කියන්නේ ඔය ලෝක වෛද්‍යවරු සංගමේ පවා සිහිපත් කරනවා. දැන් එන්න එන්න මිනිසුන්ගේ මේ කාලේ මානසික ආතතිය වැඩි. ඒකට හේතුව බොහෝ අයට තිබිච්ච රැකියාවල් නැහැ. ඒ අය මෙච්චර කල් ගත කරපු ජීවිතය හරියට ගෙවා ගන්න විදියක් නැහැ. ණය වෙලා වාහන වලට ණය වෙලා ඉඩම් කඩම් අරගෙන ඒවට ණය වෙලා ඊළඟට දරුවෝ ඉන්නවා දරුවන්ට කන්න දෙන්නේ නැතුව පිස්සු වැටිලා ඉන්නේ. අපිත් එක්ක දැන් මේ කාලේ බොහෝ අය කතා බහ කරාම ඉතින් මේ කාලේ මිනිසුන්ට උනත් වැඩිපුර බරක් දෙන්න බෑ. මොකද ඒ අයට ඒ තරම් ගැටලු තියෙන රස්සාවලින් එන්න එපා කියලා කියනවා. වෙන ප්‍රමාණය අඩු කරලා දැන් කල්පනා කරනවා දැන් මොකද කරන්න කියලා. ගෙදෙට්ට වෙලා ඔහේ ඉන්නවා කල්පනා කර කර. ඒ ඉන්නකොට හිතනවා මං ඉස්සෙල්ලා හිටපු හැටි දැන් ඉන්න හැටි. එතකොට අපිව මේ මානසික ආතතියට පත් වෙනවා. ඉතින් ඒ හින්දා බුදුහාඳුරු දේශනා කරනවා අපි මේ බාහිරව තියෙන සියලු රූපයන්හි වෙනස් වෙන ස්වභාවය ගැන හිතුවේ නැත්තම් අපි ඒකට අනිත්‍යයි කියලා කිව්වා. මේවා වෙනස් වෙනවා නැති වෙනවා අද තියෙනවා හෙට නැහැ හෙට තියෙනවා අද නැහැ ඔය විදියට කියන එක මේක අපි හොඳට තේරුම් ගත්තොත් අර සිංගම් කියන ක්ලේශ ධර්මය අපේ ජීවිතවලට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න මේ දේශනාවේ සඳහන් වෙනවා මෙන්න මේ වගේ අපේ ජීවිතවලට එකතු වෙන ක්ලේශ ධර්මයක්. ඊළඟට තවත් එකක් තමයි ඒකට කියන්නේ අපි තින් තිනං කියලා කියනවා. දැන් තින් තිනං කියන කෙලෙස් ධර්මයේ ඇවිල්ලා ඒක හරියට මේ සමහර සත්තු වගේ. දැන් සමහර සත්තු දැන් උදාහරණයක් හැටියට ඔය මේ පාරේ ඉන්න බල්ලු පවා ගෙවල් වල ඇති කරන බල්ලු පවා ඒ අයට මොන හරි බඩගින්නක් ආවොත් එහෙම හරි මේ මොකක් හරි කෑමක් දැක්කොත් එහෙම දඟලනවා උඩ පයින්නවා බෙරිහන් දෙනවා කෑ ගහනවා ළඟට ඇවිල්ලා මේක ඉල්ලනවා. එතකොට බලන්නකෝ ඉල්ලන්න ඒ සතා ඒ කෑමක් දැන් ඉතින් අපි දෙන්නේ නැතුව ඒක අතේ තියාගෙන හෙට අත උස්සනවා මෙහාට කරනවා කරනකොට බල් අර දඟලනවා ඇඟට පයින්නවා හපන්නේ නැහැ. කවදාවත් හපන්නේ නැහැ කෑමක් දෙන්න හදනකොට අර බුරනවා ඊට පස්සේ පෙරලෙනවා එයාගේ සෙල්ලම් දානවා නැට්ට වනනවා මේ හැම එකක්ම කරනවා කෑම ටික ඉල්ල ගන්න. ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්නවා මේ සමහර මිනිස්සු අන්නේ වගේ තමන්ට මොකක් හරි ලාභයක් ලැබෙනවා නම් අන්නේ ලාභයේ වෙනුවෙන් අර සත්තු වගේ පෙරලෙනවා දඟලනවා උඩපයින්නවා දිව දානවා නැට්ට වනනවා මේ වගේ තමන්ගේ තරාතිරම තමන්ගේ ඒ මට්ටම ඒ ගැන බලන්නේ නැතුව ඒක ඉල්ල ගන්න කරන වෑයම් ස්වභාවයක් තියෙනවා නම් ඒකත් අපිට පේන්නේ නැති හිතට පේන්නේ නැති අකුසල ධර්මයක් චෛතසිකයක්. අන්න ඒකට තමයි මේ දේශනා කරන්නේ තින් තිනං කියලා. ඒක නිසා ඒ ඔය කියන ඒ හැම දෙයකටම අපි දැන් ලෝකේ ඉන්න මිනිස්සු මේවට ඉතින් කැමති. අපිට තනතුරක් ලැබෙනවා නම් අපිට උසස් වීමක් ලැබෙනවා නම් අපිට කෑමක් බීමක් ඊට වඩා හොඳ දෙයක් ලැබෙනවා නම් තැනකට ගියාම මොකක් හරි එහෙම ලැබෙනවා නම් කැමති හැමෝම. ඒක ඕනවටත් වැඩිය ලොල් බවකින් හිතනවා. ඒක ඕනෙමයි කියලා හිතෙනවා. ඒක ගන්න ඕනෙමයි කියලා හිතනවා. වෙන කෙනෙක්ට මොකක් හරි වරප්‍රසාදයක් ලැබෙනවා නම්
ඒ වරප්‍රසාදය හොඳයි කියලා ඒක ගන්න ඕනෙමයි කියලා හිතනවා. ඒ හිතලා ඒක අර විදියට පෙරලිලා සත්තු වගේ අර මිනිසුන්ට බොරු කියලා කේලම් කියලා කූට වැඩ කරලා නින්දා අපහාස කරලා තමන්ට ඒක ගන්න බලාගෙන ඉන්න සිත් පරම්පරාවක් උපදිනවනම් අන්නේ යාට කියන්නේ තින්තිනම් කියලා. ඉනිසා ඔන්න ඔය කියන අකුසල ධර්මයක් ඉතාම භයානක අකුසල ධර්මයක් මේ ලෝකේ හැමෝටම තියෙන එකක්. ඉනිසා ඒකත් අපි මේ වෙලාවේ නිතරම කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟට තවත් අකුසල ධර්මයක් තියෙනවා. ඒකට අපි කියන්නේ අප්පටි සංඛාරං කියලා. අප්පටි සංඛාරං කියලා කියන්නේ දැන් මේ ලෝකේ තියෙනවා මිනිසුන්ට එක 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 විවිධ විවිධ හැකියාවන් විවිධ විවිධ දේවල් ලැබෙනවා. ඒවත් එක්ක අපි සංසන්දනය කරනවා මම ලස්සනයි එයා කැතයි මට මෙච්චර ධනයක් තියෙනවා එයාට සල්ලි නැහැ මම මේ අහවන හැම ප්‍රශ්නෙටම මට බය නැතුව උත්තර දෙන්න පුළුවන් එයාට එක ප්‍රශ්නයක් අහපු හැටි එයාගේ කට වැහෙනවා මම ටිකක් හයියෙන් කතා කරොත් එහෙම සද්දේ කතා කරොත් එහෙම මිනිස්සු බය වෙනවා අර මිනිස්සයා කතා කරොත් එහෙම ඔක්කොම කවුරුත් බය නැහැ ගහලා එළවනවා ඊළඟට අපිට තියෙන හැකියාවන් මගේ කටහඬ තමයි ලස්සන එයාගේ කටහඬ කැතයි ඊළඟට මගේ අතපය වලින් කරන වැඩ මට තමයි පුළුවන් මේක උස්සන්න මේක කරන්න අර මිනිස්සයාට එහෙමවත් බෑ මෙහෙම කියලා අපි හැම අතින්ම හැම දෙයකින්ම නිතරම බෙදනවා වෙන් කරනවා මට මෙච්චරක් පුළුවන් එයාට බෑ මට මෙහෙම පුළුවන් බෑ ඕක දැන් මේ හැම අතින්ම හැම දෙයකින්ම අපි හිතලා බලන්න ඕනේ ඒ ඒ හැම ස්වභාවයකින්ම අපි ගත්තොත් එහෙම අපි හැමෝගෙම එකක් තමයි අන්නේ වගේ වෙන් කරන එක එහෙම වෙන් කරලා සමහරු යමෙක් මොකක් හරි උදව්වක් මොකක් හරි ඉල්ලගෙන આવත් එහෙම ඒ උදව්ව කරන්න කැමති නැහැ මොකද මංත් එක්ක සමාන කරවන්න කැමති නැහැ අනිත් අයට ඒ වගේ දැන් මොකක් හරි දැන් දැනුමක් ලබාගෙන තියෙනවා දැනුමක් අවබෝධයක් කුමකින් හරි ලබා ගත්තට පස්සේ ඒ දැනුම අවබෝධය ලබා ගත්තේ මොකකින්ද කියලා කියන්න කැමති නැහැ මොකද යාටත් ඒ දැනුම ඒ කියලා කතාවක් පවත්වනේ කතාව කරන්නේ අහවල් සූත්‍රේ අහවල් පොත්පත් ටික කියවලා දැන් ඒක කියන්නේ නැහැ මොකද ඒක අමියත් කියයි මියත් කියලා ඒ පොත්පත් ටික ආයි බලලා එයත් ඒ ටික කියයි කියලා බයක් තියෙනවා ඒ නිසා තමන්ගේ තන අනිත් අයට හිමි වෙනවට අකමැති ස්වභාවයක් තියෙනවා ඒකට අපි කියන්නේ අප්පටි සංඛාරං කියලා දැන් ඕකෙම තියෙනවා පටි සංඛාරං කියලා එකක් ඒක මේ අපේ ධර්මයේ තියෙන මේ බුද්ධ ශාසනයේ තියෙන ඉතාම වටින වචනයක් පටිසංඛාර කියලා. දැන් ඒක ඔය සඳහන් වෙනවා පටිසංඛාර වත කියලා එකක්. දැන් පටිසංඛාර වත කියලා කියන්නේ යම් ස්ථානයකට යමෙක් පැමිණියොත් එහෙම යමක් ඉල්ලගෙන ඒ පැමිණිච්ච කෙනාට තමන්ගේ හිතේ කිසිම ලෝභකමක් තණ්හාවක් ඉරිසියාවක් ක්‍රෝධකමක් නැතුව අන්නේ කිනාට ඒක පරිත්‍යාග කිරීමේ මේ සිතුවිල්ලක් පහළ වෙලා ඒක කරනවා නම් අන්නේකට කියන්නේ පටිසංඛාරවත කියලා. ගොඩක් වෙලාවට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට මුල් කාලේ ඒව උගන්වනවා නැත්නම් එහෙම නැත්නම් ඒව දැකලා බලලා හදා ගන්නවා. පටිසංඛාරවත දැන් ඔය මේ ඒකේ කොටස් දෙකක් තියෙනවා ආමිෂ පටිසංඛාර සහ ධම්ම පටිසංඛාර කියලා. දැන් ආමිෂ පටිසංඛාර කියලා කියන්නේ අර මම මුලින් කියපු යමක් ඉල්ලගෙන එනකොට ඒක ඉල්ලගෙන ආවත් නැතත් දෙනවා. දැන් උදාහරණයක් ඇටියට ආරණ්‍යයට හරි වෙහෙට හරි යම් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා නම් පෙරමග ගමන් කිරීම ඉදිරියට යනවා ගමන් කරනවා මගට එනවා ඇවිල්ලා තමන්ට වඩා වැඩිමහල් ස්වාමින් වහන්සේ නමක් නම් උන්වහන්සේ අරගෙන එන පාත්‍රය අතට ගන්නවා උන්වහන්සේගේ කුඩේ අතට ගන්නවා ස්වාමින් වහන්සේ දෙන්න වඩින්න ස්වාමින් වහන්සේ කියලා මග පෙන්වනවා කොයි පැත්තට දැන් ආපු කෙනා දන්නේ නැහනේ යන්නේ කොහෙටද කියලා මග පෙන්වනවා
මග පෙන්වලා ඉක්මනට අර පාත්‍ර ටික තියලා ස්වාමීන් වහන්සේ මේ ආසනින් වේ ආසන පනවනවා අන්න ආසන පනවනවා ඊළඟට උන්වහන්සේට වන්දනා කරලා වැඩි මහල්ද කියලා ඒ ඒ ඒ ස්වභාවයේ බලලා උන්වහන්සේගෙන් මුලින්ම වෙන මොකක්වත් අහන්නේ නැහැ කොහෙන්ද ආවේ කවුද මොකද්ද කියලා පෙන් වළඳනවාද ස්වාමීන් වහන්සේ ගිලම්පස ටිකක් වළඳනවාද ඒ කාලේ බලන්න ඕනේ වෙලාව උන්වහන්සේ උදේ වරු වෙනවද දවල් කිට්ටු වෙලා එනවද සවස් කාලේ එනවද උදේ වරු වෙනවා නම් එහෙම උදේ 8 විතර වෙලා එනවා නම් එහෙම අහන්න ඕනේ මුලින්ම ආපු කෙනාගෙන් ස්වාමීන් වහන්සේ උදේ දානේ වළඳලාද ඉන්නේ වැළඳුවේ නැත්තම් ඉක්මනට දානේ ලෑස්ති කරලා දෙන්න ඕනේ ඔන්න පළවෙනි එක ඊට පස්සේ උදේ 10ට විතර එනවා නම් ස්වාමීන් වහන්සේ ගිලම්පස ටිකක් ඒ වෙලාවට ගිලම්පස වළඳන්න ඔන්න 11 මාර වෙලා ඔන්න 12ට කිට්ටු වෙලා එනවා නම් ස්වාමීන් වහන්සේ දානේ වළඳමු දැන් අපි දන්නවා එන්නේ වෙලාව ඒක අහන්න ඕනේ ඒකෙන් පස්සේ සන්ධ්‍යා කාලේ එනවා නම් ඒ වෙලාවේ හැටියට ගිලම්පස ඒක මුලින්ම පූජා කරන්න ඕනේ දැන් මම මේ මෑතකදී ඒ වගේ නිවසක තිබිච්ච පින්කමකට සහභාගී වුණා ඒ গিදර ධාතුන් වහන්සේලා වැඩ ඉඳලා පූජාවක් පවත්වලා ඉතින් අපිට ආරාධනා කරලා වන්දනා කරන්න කියලා දහවල් කාලේ පූජාව ඒ දේශනාවක් කරන්න. දේශනාව ඉවර වුණා 11 මාරේ 11:40 විතර වුණාට පස්සේ ඒ අය මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ පෑන් වළඳනවද ගිලම්පස වළඳනවද කියලා. එතකොට මම ටිකක් කල්පනා කරලා මට ඉතින් නෑ මං දැන් දානේ වළඳන වෙලාවයි කියලා අපිට කියන්න බෑනේ. ඒ අය දැනගන්න එපා. බුදුහාමුදුරන්ට වෙලාවට 12ට කලින් වෑංජන 40-50 පූජා කරනවා නම් මේ හාමුදුරුවත් වළඳනවා කියලා කැමති දෙයක් සූදානම් කරන්න කියලා. ඉතින් ගිලම්පස එකක් පූජා කළා. මං ඉතින් ඒක වළඳලා ආවා. එතකොට ඒ අය මේ පටිසන්තර කියන මේ ගුණය දන්නේ නෑ. ඒතර මිනිස්සු ඒ වෙලාව දැනගන්න ඕනේ. ඒක ගිහියයත් එහෙම තමයි. ගෙදෙට්ට යමෙක් එනවා නම් ඒ වෙලාව බලලා ඒ වෙලාවේ හැටියට යාට සංග්‍රහ කරන්න ඕන. ඊළඟට තමයි දෙවෙනි කාරණේ අහන්නේ. ඒක වතක්. ඒක ස්වාමීන් වහන්සේලාට තියෙන වතක්. ඊළඟට අනිත් එක ඒක ආමිස පටිසංතා සංඛාර දෙක ධම්ම පටිසංඛාර. ධම්ම පටිසංඛාර කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දැන් එහෙම ආවට පස්සේ සාකච්ඡා කරනවා. කකරි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයක් අහනකොට දැන් දෙගොල්ලෝ අතරේ සාකච්ඡාව යනකොට Tamanට හොඳටම තේරෙනවා මෙයාට ඒ ගැන දැනුම නැහැ කියලා. දැනුම නැහැ කියලා හිතනකොට මේ සද්ද නැතුව ඉන්න ඕන හැකියපු දෙයක් කියලා පව් එයා හිතාගෙන ඉන්නේ ආ දන්නවයි කියලා. එහෙම කියලා ඒ අරයට මේ ඒකේ හරිය අවබෝධය ලබලා දෙන්න කරුණාසිතක් මෛත්‍රීසිතක් පහළ වෙන්නේ නැහැ. සමහරුගේ උද්දච්චකම හින්දා ඒක කියලා දෙන්නේ නැහැ. සමහරු ඒකින්ද බුදුහාඳුරු දේශනා කරනවා මේ ධම්ම පටිසංඛාර කියලා කියන්නේ අර විදියට කතා කරගෙන යනකොට ස්වාමින් වහන්සේ කියලා බොහොම කරුණාවෙන් ඉවසීමෙන් එයිම නැත්තම් ඒ කියන එක්කෙනත් එක්ක පුද්ගලයෙක් එක්ක කතා කරනවා නම් බොහොම හොඳයි. ඉතින් ඒකත් එහෙම වෙන්නේ නැති. නමුත් මම නම් අහලා තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට තමයි අහවල් පොතේ අහවල් ස්වාමින් වහන්සේ අහවල් ත්‍රිපිටකේ මේ විදියට තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙම බැලුවහම නම් ඔබගේ හරි ඔබ වහන්සේගේ හරි මේ කියන දෙයි පුංචි ගැටලුවක් තියෙනවා නේද? අන්න ප්‍රශ්නයක් ඔස්සේ තමයි අහන්නේ. තරහ වෙන්නේ නැහැ. ඔය කියන්නේ බොරු. කවුද ඔයම කියලා දුන්නේ? ඔය කියලා එයා කියපු එක්කෙනයි පලාතයි කොතුම ඒවා කී කී ඒවට දේශකම් කරන්න යන්නේ නැහැ. මකරුණාවෙන් මෛත්‍රී නුක්තව තමයි ඒක විසඳන්නේ. ඉතින් ඒකට තමයි අපි කියන්නේ ධම්ම පටිසංඛාර කියලා. එතකොට මේ පටිසංඛාර වතක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට මේ පටිසංඛාර වත වගේම සාරාණීය වත කියලා එකක් තියෙනවා. සාරාණීය වත කියන එක ඉතින් බොහොම ගැඹීර එකක්. ඒ සාරාණීය වත පුරන්නේ පින්ඩපාත යන ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ වැඩි ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට හැඳ හරි තමන් බෙදාගෙන ආපු රැගෙන ආපු පින්ඩපාතින් කොටසක් පූජා කරනවා. ඒක වතක්. වත්පිළිවෙතක්. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ අපේ තියෙනවා වත්පිළිවෙත්. එතකොට ඒක නැතිකම ඒකට තමයි කියන්නේ අප්පටි සංඛාරං කියලා. ඒක ඇවිල්ලා අකුසල සිතක්. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබත්
අද කල්පනා කරලා බලන්න ඕනේ මට මෙන්න මේ වගේ අකුසල ධර්ම තියෙනවාද අකුසල සිත් තියෙනවාද අනෙත් කෙනාට උදව් කරන්න කැමති නැති අනෙත් කෙනාව පහත් කරන්න ඒ කියන්නේ දැනුමින් දැන් ඔය ජිම් වල යන ළමයිගේ ඊපරේදා එක්කෙනෙක් ඇහුවාම අරයට පුළුවන් එකයි උස්සන්න මට පුළුවන් පහක් උස්සන්න දැන් බෙදලා තියෙන්නේ එයාට බෑ කියලා එතකොට ඔය ඔය විදියට තමයි හැම තැනදීම මට මේ මේ ඡේදෙම මට ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් මට පන්සලොත් කියවන්න පුළුවන් එයාට බෑ දැන් එයාට උගන්වන්නේ නැහැ ඒක කියලා දෙන්නේ නැහැ එතකොට මට නම් මේක කියවන්න පුළුවන් ඔබත් ඉගෙන ගන්න එන්න මං කියලා දෙන්නම් කියලා යමෙක්ට තියෙනවනේ අන්න පටිසංඛාර ඒක කුසලයක් නැති දෙයක් බැරි දෙයක් උගන්වීම කියලා දෙන එක කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ විදියට ඒ නිසා අද හිමනම් ඔබ කල්පනා කරන්න මමත් හිමනම් මේ පැය 24ක් පුරාවට මේ අපේ දවසක් ගෙවෙනවා ඉතින් මේ කාල සීමාවදී නිදා ගන්න කාල සීමාව වරණු කොටගෙන අනිත් කාල සීමාව තුළදී මම හිමනම් අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියලා හිතාගෙන අද අපි මේ වෙලාවේ මේ දේශනාව අවසන් කරනවා ඔබ ප්‍රමාද වුණොත් එහෙම සතර අපායට දුක්ඛිත ස්ථාන වලට ගිහිල්ලා අපේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් එහෙමනම් අද මේ තුම්බෝවිල පිළියන්දල පදිංචි 141කින් හත දරණ ලිපිනේ මල්ලිකා විතාන චානක මදුසංක ඉෂාර අනුරංග කියන මහත්ම මහත්මණීන් අභවප්‍රාප්ත ටීජී පිය තිලක ස්වාමි පුරුෂයාට පින් දෙන්න සෝමවති ගුණතිලක මෞතුමියට පින් අනුමෝදන් කරන්න ඒ වගේම ස්ටීවන් විතාන පියතුමාට පින් දීමේ බලාපොරොත්තු යටතේ මේ කටයුත්ත සිද්ධ කරනවා ඉතින් මේ මල්ලිකා විතාන මහත්මියගේ ජන්මදිනය දිලා තියෙනවාද එතුමියට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා මේ පින්කමින් තමන්ගේ පුතාලා දෙදෙනා චානක ඉෂාර ඒ වගේම ඥාති දියණිය ඒ දරුවන්ටත් සිමිල අදීරා ෂෙවොන් මේ මුණුගුරු මිනිබිරිය හැමෝටමත් මේ අනුහසින් මේ ධර්මඥානේ ධර්ම දායාදී අනුහසින් යහපතක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රජාපති කුමාරී පල්ලේගම ගුරුමෞතුමිය අද අභවප්‍රාප්ත සුමනාවති කුමාරී හාමි මෞතුමියට ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පුංචි බණ්ඩාර පල්ලේගම පියතුමාට සසන වසන තුරා සුගතිගාමී මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ ඊටාම ඉක්මනට නිවන් පිණිස මේ පුණ්‍ය කර්ම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමන්ට නැන පාදල දුන්න දයාබර ගුරුමව්වරුන්ට ඒ වගේම පියවරුන්ට දේශකයන් වහන්සේ ඇතුළු පවුලේ හැම දිනාටම ඥාති හිතයිසි ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා කඳාන දකුණු බටගම එම් පියශීලී පින්තු මහත්මියත් ශ්‍රීමිවන් කුරුකුලාරච්චි මීට අවුරුදු 25කට මත්තෙන් අභාවප්‍රාප්ත වෙලා තියෙනවා තිලක්ද සිල්වා ඉහළ කරගමුව කඩවත පදිංචි වෙලා ඉඳලා තියෙන මාස 3කට මත්තෙන් අභව ප්‍රාප්ත උනේ ඒ අයට පින් අනුමෝදන් කරනවා වගේම දෙපාර්ශවයේම මීගේ ඥාතින්ට පින් දෙන්නත් 96 වෙනි වසර ගෙවෙන MD මාෂල් අප්පුහාමි මහත්මයාට දීර්ඝාය සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවය ලැබේවා කියලා ඒ වගේම රුක්මලේ පදිංචි රූපාවති සිල්වා ලේලිය තිබ්බටුවා පවුලේ සිළු දෙනාම මාතලේ හෙන්ද්‍රික් තිබ්බටුවා විදුහල්පතිතුමා පියාණන් එතුමාට පින් දෙන්න මාතලේ රත්නා සීරංගා දිනිය මෞතුමිය රුක්මලේ ආරිසිංහ තිබ්බටුවාව කියන එයාට පින් අනුමෝදන් කරලා රූපවති සිල්වා මෙතනිය සහ තිබ්බටුවාව පවුලේ සහෝදර පිරිසට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම හෝමගම පදිංචි වෙලා ඉන්න මහදුර ශ්‍රියා සිල්වා මහත්මියත් මහදුර බානියල් සිල්වා ජොසලින් චොයිසා මහදුර ශ්‍රීමති පద్මලතා කියන මේ අභව ප්‍රාප්තයටත් සයුනි වීරසූරිය දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා මානසික ශාරීරික සුවය සැලසিলা ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න මේ දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දොම්පේ පදිංචි වෙලා ඉන්න අමරසිංහ සෙනවිරත්න කාන්ති මාලිනී පෙරේරා අනුරාධා සෙනවිරත්න කන්දනායිනි සෙනවිරත්න කියන අය ඥාතීන්ටත් සුජීවත්ව ඉන්න අයටත් ආශිර්වාද කරලා මේ කටයුතු කරන්න. ඉතින් ඔබටත් අපටත් දෙවියන්ටත්
මේ උතුම් පින්කම ධර්මඥානීය පිණස පවතිවා සසර දුකෙන් නිදහස් වී ලබන නිවන් පිණස හේතු ආසනා වේවා සාදු 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 ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු